සම් සම්බුදු සරණයි සිලු දෙනාටම. බෞදධය රූ පහනිය පොයිත සන්ධිබේදනයි කරන තුම්මූ දායකත්ව සධර්ම දේශනාව මෙලෙස්සින් අරම්භ කරන්නට මේසූ දානම. සදරම දේශනා පවත්පන්න ටපෙරේ මහත් කරුණාවෙන් මෙ දම් සභාමණ්ඩ පේට වැඩම කොට වදාල පූච්චපාද කොරලයාගම සරණ තිස්ස ගෞරවනය සාමිට් හන්සේ අපි සීලු දෙනාමෙක් සාධනාද පවත්පවාාපි ලිගනිමු, සාධෝ සාතුූ සාාතුූ. ල් පිට ොල්ග සෝවිටයන් ලිපനන පදශ &D සුනිමල් මහතා, නිරුපාසු දර්ශන මහත්මිය, ඉත්මිනිී ඉමල්කා සහ ශෂානි සදුිනිිකායන දනයන්න තුළ පිනිවත් පිරිි සයි සධරම දේශනාාව මෙලෙසින්මඩු ලෝකටම සන්න්‍ය භේදනය කරන්නට පිණිමට දායකත්වේගෙන කටයුතු කරන්න. එස නම් අප කරෙ මහත් කරුණාවෙන් මෙතැනි සිට සදධරම දේශනනා පවත්ව වන්නට ගෞරුවනය සාමිට වහන්සේට රධනා කරනවා. ඊට ප්‍රථ මේ අපපිසල්ලු දෙනාාවම තිසරන සහිත පංචසීලය සමාදන්වීම සඳහා සාධනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු සාධූසාූ සාූ. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවනකාලු අයං බදන්තා දම්මසවෙන කාලු අයං බදන්තා දම්මසවෙන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මිසු අප පටි හතඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාාගතස්ස සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලදරස් චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ් සත්තුතු මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස. බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්නෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදැහවත් කාරුණික පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්ම රථනයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙර දැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගණ්ඩත්. ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනාකරන බෝධීෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන මෙ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාළ ආකාරයෙන්ම අපි අදත් ධර්මශ්‍රවනය කරමු. භාගිතුන් වහන්සේ ධර්මශ්‍රවණය කරන්ඩ දේශනා කොට වදාලේ මහත් වූ බලාපොරොත්තුවක් පෙර දැරි කරගෙනම බනාහන්න කියලා.ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන අතර තුළදීම මාගේ පංචනීවරණ ධරමයන් යටපත් වේවා, සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩී දියුණුවේවා මේදේශනා වාතර තුරදීම මට උතුම් වාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම අපි ධර්මශ්‍රවනය කරමු පින්නතුන අද ධර්මානු ශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාග්ඩ කල්පනා කළේ ජාතක පාලියයේ සඳහන් වන වාරණ කියන ජාතක කතාව ප්‍රමාදී බව කොයි තරන් දුකට හේතුවෙනවද කියන කාරණාව තමයි මේ තුළින් විශේෂයෙන් පැහැදිලි වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නෝර ජේතවනාරාමය වැඩඉන්න කාලි. නතර නතර බුදුරජාණන් වහන්සේගෙන් බනාහන්ඩ යන සැදැහැවතුන් අතරට එකතු වන සැවැත්නුවර තරුණ කුමාරුවරු තිස්් දෙනෙක් සුවඳ මළුත් අරගෙන පිරිසත් එක්ක ජේතවනාරාමිට ගිහිල්ල භාග්‍යතුන් වහන්සේ අනුශසනාවට වැඩම කරන තුරු ජේතවනාරාම මහමලුවේ නාගස්යට සල්ගස්යට ඔවුන් විවේීවවාසේ කරලා සුදුසු වෙලාවේ භාග්්‍යිතුන් වහන්සේ උතුම් වූ බුද්ධාසන මස්තකයේ වැඩයිඳ ගත්තට පස්සේ සුවඳ මලින් භාග්‍යිතුන් වහන්සේට පූජා පවත්වලා මනා වූ සිරිපාදහතුව වන්දනා කරගෙන බනාහන්ඩ වාඩි වුණා එදා භාගිතුන් වහන්සගේ අනුශාසනාව ඉවර වෙන කොට තරුණ පිරිස කල්පනා කළා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව මෙ සසරනං හරිම බයානකයි. මෙ සංසාර ගමන බොහෝම දිගයි එත් දිගු සංසාරගමන කෙටිකරලා නිමා කරන්ඩනං භාග්‍යතුන් වහන්සේට කීකරුවිය යුතුමයි. එක් කීකරු බව මනාව පවත්වන්ඩ ඒ සඳහා හොඳ විවේකයක් තියෙන්නේ මේ පැවිද්ධ තුළ පමණයි. ඒ නිසා අපටත් බැරිවෙයිද මේ ශසනයේ පැවිදිවෙලා සසර ඉක්මනින් කෙරවල කරගණ්ඩ කියලා කල්පනා කළා බනාහන්ඩ ආපු සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා යන්ඩ ගියා භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයෙන් බැහැලා සුදුසුගමනින් සුගන්ද කුටියට වැඩම කළ. මෙ තරුණ පිරිස තිස් දෙනෙක් සුගන්ධ කුටියළඟට ගිහිල්ල. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බනා ආහද්‍ය තමන්ට වැටහුණ කාරණාව බුදුරජාණන් වහන්සට මතක් කළ. සසර දුක බවත් සසර දිග බවත්. ඒනි සාස්වාමීනී ජාති ජරා මරනාදී දුක්කයන්ගෙන් වහවහා අතමිදීම පිණිස. මේ ශාසනය උතුම් ප්‍රවෘරජජාව පිටත් දෙන්ඩ කියල ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පැවිද්ධ අනුමත කළා. සුදුසු භික්ෂූන් වහන්සේලා එත්තිස් දෙනම පැවිදි කළා. අවුරුදු පහක් වගේ කාලයක් ආචාර්ය උපාද්‍යන් වහන්සල යටති ධර්මය විනය හොඳවට ප්‍රගුණ කළා. ඉන් පස්සෙ නැවතත් භාගිතුන් ොහසළඟට ගියා ගෙහිල කියන වස්වාමින්නේ මේ සංසාරය කෙරවල කරඩ පැවිද්ධයේ අග්‍රඵලයේ මුදුම් පත් කරගන්ඩ මේ වස්කාලී අපිටිකක් බැහැරට වඩින්ඩ තීරණය කළා වස් සමාදන් වෙලා අපිට වඩඩ හොඳ කමටහනක් දේශනා කරන්න කියලා ඒ ඒ භික්‍ෂූන් වහන්සේ ගේ චරිත ලක්ෂණ බලල ඔවුනවුන්ට සුදුසු කර්මස්ථාන භාගිතුන් වහන්සේ දේශන කළා කමටහන තරගෙන උන්වහසල පිටත් වනාා ස අතර එක විික්‍ෂූන් වහන්සනමක් ඉන්නවා තිස්ස කියලා හැබැයිතින් තිස්ස හාමුදුරු හරි කම් හැලි අලස ගති පැවතුන් තියෙන කෙනෙක් දැන් අර තිස් දෙනත් එක පිටත් වෙලා නමුත් කල්පනා කරනවා මට නං මේ වනාන්තරේ ගමන ඇරි තේරුමක් නෑ මට පිඩු සිංහා වඩින්නත් බෑ මට භභාවනා කරන්නත් අමාරුයි ඒ නිසා න්වහන්සේලත් එක් ම යනයකි තේරුමකුත් නෑ කියලා. එහෙම ඉතල උන්වහන්සේ පසු පසිම්ම ගමන් කරලා නතර වුණා අනික් භික්ෂූන් වහන්සේලා කොසල් දනව්වී සුදුසු ගමක් ඇසුරු කරගන එක්තරා ආර්‍යයක වස්සෙලෙමුුණා ඒවස්කාලී උන්වහන්සේලා බොහෝම බෙහෙසුනා මහන්සි වනා කර්මස්ථානයේ දවුණු කරගඩ. උන්වහසල සමත් වනා වස්කාලි නිමා වෙනකොට අහස මහපලෝ කම්පාකරවමින් සෞ කෙලෙස් නසලා මෙතෙක් ආබු දුරගෙවල සංසාරීවර කරන්. මහා පවාරණයෙන් වස් පවාරණය කරලා තමන් ලැබූ උතුම් පලේ භාග්්‍යිතුන් වහන්සේට ප්‍රකාශ කිරීමේ අරමුණින් නැවත ජේත වනාරාමිටි වැඩම කළා සුදුසු වෙලා වේ ඒ බව භාගිතුන් වහන්සට මතක් කළා අපේ භාග්‍යිතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලට බොහෝම ප්‍රසංසා කළා උන්වහන්සල පිළිබඳව බොහෝම පැහැදීමෙන් සතුටු වීමෙන් භාගිතුන් වහන්ස කතා කළා උන්වහන්සේලගේ ගුණය පිළිබඳව දේශනා කලා කම්මලි වෙච්චති සහාමුදුරුවොත් මේ සංගයාට භාගිතුන් වහන්සේ ප්‍රසංසා කරන හැටිය අහගෙන හිටිය. ඉඳල කල්පනා කළා මමත් එදා ගියානං මේ ප්‍රසංසාාවට අදමාත් ලක්වෙනවනේද කියලා. අර භික්‍ෂූන් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේගේ අවසරයක් ඉල්ලනවා ස්වාමීනී මේ සංසාර මග කෙරවල කරපු තැන අපි වස්වාසය කරපු තැනයි මෙං ඉදිරියටත් අපි එතෙන්ටම වෙලා ජීවත් වඩ දෙ කියලා භාගිතන් වහසේ එකට තවසර දුන්න තිස්ස හාමුදුරුවත් කල්පනා කළා මේ සැරේ උන්වහන්සේලත් එක මමත් යනවා අපි පැවිදිවුනත් එකට මයි උන්වහන්සේලා ගත්මග මටත් එතනදි ගණ්ඩ පුළහන්වෙයි එහෙම හිතුව වුනත් උන්වහන්සේ එදා රෑ කල්පනා කළා මං කොහොමහරිී උන්වහන්සෙලත්ත එක එතෙන්ට යන්නේ උන්වහන්සේලගේ මට්ටමින් මයි කියලා එකනෙ අදරෑ රහත් වෙලා යනවා වගේ තමයි හිතුවේ හිතල උන්වහන්සේ මුළු රාත්‍රියම වීරිය කළා සුදුසු නුදුසු හැම වෙලාවක්ම උණහසේ වෙනුවෙන්ම යොමු කළා. එක වෙලාවක් උන්හසේ හිටගනමයි ඉන්නේ සැතපුනේ නෑ හැබැයි නුසුදුසු වෙලාවෙත් දැඩිවීර්ිය වඩන්න ගිහිල්ල උන්වහසට නිදි මත තදින් දැනෙන්ට පටන්ගත්තා. හිටගෙනමන ඉන්නේ නින්දගියා හිටගෙනම නින්ද ගිහිල්ල ඇදගෙන වැටුණා. ඒ වැටුණ හම උකුල් ඇටේ බිඳුනාා. දැ අර භික්‍ෂූන් වහන්සේලා පහුවදා වඩිින්ඩ ලෑස්ත වෙලා බලහම තිස්ස හාමුදුරුවන්ගේ උකුල් ඇටේ බිඳිලා තන් එකටම පැවිදි වුණ කෙනාන නැවත තමන්ක එතිෙන්ට යන්නත් කැමැත්ත ප්‍රකාශ කළානි දැන් උන්වහසේ දාලා යන්නත් බෑ. ඒ නිසායිතින් එදා වඩිින්ට බැරි වුණ භාග්‍යිතුන් වහන්සේ දම් සභාට වැඩි හම තමන් හිටපුතැනට වඩින්නන් කියෙලා අවසර ඉල්ලබපු භික්‍ෂූන් වහන්සේ දම් සභාාව ඉන්නවා. ඒවෙලාේ භාග්‍යිතුන් වහන්සේ අහනුව මහණෙනී මගෙන්ඩැන් ඊයේ අවසර ඉල්ල ගත්තනය දද වඩිනවා කියලා. වැඩම කළේ නැද්ද කිය ඇහවා එතකොට සඳහන් කලා ස්වාමීනී අපිත් එක්ක ගමනට ලෑස්ට වෙලා හිටපුූ මෙ තිස්සා ආජශ්මතුන් වහන්සේ. නුසු දුසු වෙලාවේ වීරය වඩන්න ගිහිල්ල නින්ද ගිහිල්ල බිම ඇද වැටිලා උකුල්යට ඒ බිඳ ගත්තා. ඉතිං ඒක නිසා අපිටත් යන්න බැරි වනා කියලා. ආං ඒ වෙලාවේ භාගිතුන් වහසේ දේශනා කරනවා මහනිෙන්නේ තිස්ස භික්ෂුව නුඹලගේ ගමනට බාධා කළේ අද විතරැක් නෙමේ පෙරත් බාධ කළා අන්න එහෙම කියහම මේ මහා සඟ පිරිස මැද්දි අර භික්‍ෂූන් වහන්සේලා ආරාධනා කළස්වාමන්නේ අතීතය මොහු අපේ ගමනට බාධාවක් වනේ කොහොමද ඒ කාරණාව දැනගන්න කැමැතියි කියලා එතකොට මයි බුදුරජාණන් වහන්සේ අර වාරණ කියල ජාතික කතාව දේශනා කරන්නේ එදොට මෙතෙක් වෙලාපි කතා කළේ වර්තමාන කතාව ජාතික කතාව දේශනා කරඩ හේතු උන සිද්ධිය අතීත කතාව දේශනා කරනාව මහනිනි අතීතයේ දිසාපාමොක් නම් ආචාරවයක් ඇසුරු කරගෙන විශාල ශිෂ්‍ය පිරිසක් ශෙල් පැහැදැරුවා ආන්ගේ ශිෂ්‍ය පිරිසෙන් පිරිසක් එක දවසක් කැලේට ගියා දරකඩාගෙනෙන්ට කැලේ දරකඩන්ට ගියහම මෙන්න මේ තිෙස්ව භික්‍ෂුවත් එදා නුබල එක හිටිය ඔහුත් ගියා දරකඩන්ට අද විතරක් නෙමයි එදත් කම් වැැලිහි. දරහයාගෙන යනකොට දැක්කල් ලුණු වරන ගහක් බැලූ බැල්මට පේන්නේ ගහ මැරිල වගේ මේ පුද්ගලය කළේ මට දරකඩට තැන්තැන් වොල යන්්ඩෝ නෑ මේ තියෙන්නේ වියලි ගහක් ඉරිම් පහසුවෙන් මේකෙම දරකඩාගෙන දරමිටියක් මට බැඳගැත්ත හැකි කියල හිතලා ලුණු වරණ ගහමුල නිදාගත්තා. හොඳටම ඉඳගියා අනි ශිෂියෝ කැලේ හැම තැනම ඇවිදලා බියලි දරවලින් දරමිටි බැඳගෙන ආපොහු යන්ඩ පිටත් වුණා මොහු තාමත් නදී. ආන්ගේ යනවෙලාවේ ඇහැරිව්වා. අපි නං යනවා නුඹ තව දරහෝ එලත් නැහැ අපිට රෑවෙනකං ඉන්ඩ බැහැ අපි යනවා කියල පිටත්වුණා. මොහුත් නදිමත කලන්තයම ලුණුවරණ ගහට ගොඩ වුණ. අතු ඇදල බලහම ඒවා මැරිල්ල නෑ ඔක්කොම අහුයි දැ නිදිමතේ නිදිමතයන මේ අතු අදින්නේ ඔයා අදිනකොට ඒත්තක් ඇහේ වෙදනා එහේ වෙදිල ඇහැත්තු ආල වුණා තැ කොහොමරි ඇහෙනුත් ලේ හැලෙනකොට කොහොමරි ඉතින් අම්ම අම අතුවලින් අතුකඩලා ධරමිටිය බැඳගත්තා ත් ඔලුේතියාගෙන එකාතකින් ඇහැත්තුව හගෙන ගිය. දරමිටියත් කරීතියාගෙනගි හිෙල්ල. අරහිෂෝ කලින් ගියාන්නේ. ඒගොල්ලො දරදාපු තැන ඒ දරගොඩ උඩින් අමු දරමිටිය දැම්ම. මේ ශිෂ්‍යන්ට ආචාර්වරය කතා කරලා කියනවා දරුවනේ පසල් ගමකින් ආරාධනාවක්කාවා මේ බ්‍රහ්මණ පිරිසට දන්දෙන්න්න කැමති කියලා නුබල හෙට උදේම එහේ අන්්ඩෝනේ හැබැයි ගමන දුරයි පයින් වඩින්ඩ වෙන්නේ පයින් යන්ඩ වෙන්නේ උදේට මොනවහරි වලඳලා යන්ඩ කියලා ඉත්වස මේ ශිෂ්‍ය පිරිස ැඳ හදලදින කාන්තාවක් ඉන්නවා තක්සලාවනි ශිෂයෝ ඉගෙනගන්න තැනන ආහාර පිහෙල දෙට කාන්තාවක් ඉන්නවා ඇයට ගිහිෙල්ල මතක් කලා මෑණියනී ආචාර්තුමන් හෙට උදේම ගමනක් පිටත්තෙන්ඩකිීවා ගමන දුරයි දවල්ලා හාරයට අන්්ඩෝනේ අපිට උදේම කැදක් හදල දෙන්න කියල ඇ හා කීවා ඇය පාන්දරම නැගිට්ට නැගිටලා හාල්ටික හෝදගන ටික ඉවර කරලා අර දරගොඩගාවට කරුවලේම ගෙහිල්ල උඩම තියෙන දරමිටිය කඩල දරගත්තා. ගෙනල්ල දරදාල දැල් ලිපවුලෝනෝ පිනතන කඩල තියෙන අර අමු දරමිටියේ. ඉදි ලිපපත්තු කරන්න උත් සහ කලා කලා මෙක ඇවිලෙන්නේ. ැද ට්ටියයි දෙෙන්න්න පරක් වුණා. ඉති එලි වුණ අරගොල්ලන්ට පිටත් එන්න බැරි වුණා.ඇ පාන්දරම පිටත් එන්න තිබුණ. දවල් කාලි ගුරුවරයා තාමත් මේ ගොල්ලෝ ගිහින් නෑ කියලා දැකලා හනවා දරුවන නුබල ගියනැද්ද ආචාරිතුමන යන්න බැරිවුණා කැද මුට්ිය යලයි ඉවරගන්න බැරිවුනා කිවා. ඒ අය කල්ල වෙලාසරින් එක කළේ නැද්ද ආචාරිතුමනී ඇය නං අවශ්‍ය වෙලාවට සූදානන් වුණා නමුත් ඇයි අපිත් එක දරකඩන්ඩ ගෙව් අර අහවලා මහ කම්මැලි පුද්ගලයෙක්. අපි දර කටල ඉවර වෙනකම් ය පුද්ගලයක් ලුණුවරණ හයට නිදාගත්තා. අපි දර අරං එනකොට තමයි නැගිටලා ඔය ලුණුවරණ ගහෙන්ම අමු දරමිටියක් බැඳගන්න අපේ දර ගොඩ උඩ ගෙනල්ල දාලා. අරකාන්තාව කරුවලියම ගිහිල්ල ස්වාමීණී අරන්තේනය අමුදර. ඉදිං දරෑවිලෙන් නැතිහින්ද කැඳවුයාගැන්ඩ පරක්කුණා කියෙන කවා. භාගිතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා භික්‍ෂූන් වහන්සලට පැහැදිලි කරනවා මහණෙන. මේ උකුල්ලටේ බිඳ ගත්ත භික්‍ෂුව තමයියේ එදා අමු දරල් මිටිය කඩාගනාපු ඒශිෂ්්‍යය එදා ගුරුවරයාගේ අනට කීකරුවෙලා වැඩකරපු එතන හිටපු ශිෂ්‍ය පිරිස තමයි නුඹල ඇතුළු මේ බුදු පිරිස එදත් නුඹලට මග කියලදු නාචාර්වරය වෙන කවුරුවත් නෙමෙයි ලොවතුරා බුදුවෙච්ච මමමයිශ එදත් නුඹලගේ ගමනට මොහු බාදා කලා අදත් නුබලගේ ගමනට මහු බාදා කළා. ඒකයි මම සඳහන් කළේ ොහු නුබලට බාධ කරන්නේ අදවිත රැක් නෙමේ පෙරත් බාදා කලා කියලා. ජාතක කතාව දේශනා කරලා නිමක් කළ පින්නතුනී ඔබට මට මේ සංසාර ගමන අවශ්‍ය මඟට බාධ පිණිස හිටගන්න අය අත් කොච්චර ඉන්වන්. සිල් රකින්ට බාධ කරනවා භාවනා කරන්න බාධා කරනවා පින් කටයුතුවලට බාධා කරනවා දේශසිතින් බාධ කරනවා විතරක් නෙමේ. හිතවත්කමින් ඇවිල්ල විවිධ ක්‍රමවලින් බාධ කරනවා. සමහරලාට ඔවුන්ගේ ගමන් ගොලට අඩගහනවා. හැම පෝටම සිල් ගන්නවනි අදෝනි නෑ කියල කියවා හැමදාම භාවනා කරන නේ අදවරුවක් භාවනා කරහම ඇති කියල කියනවා. හැමදාම දන්දෙනඕන අදට ඕක නවත්තලා මගේ වැඩේ කරලා දෙන්න යන් කියල කියනවා. මේවාගේ ගුණපුරණ කටයුතුවලට බාධ කරණයි පින්නතින අදත් ජීවිතවල කොයි තරන් මුණ ගැහෙනවද මිතුරු වෙසින් සතුරු වෙසින් දෙයාකාරයම වෙල්ල බාධා කරනවා. හතුරන්ගේ බාධාන ඉති අප ඉවසනවා අඩුයින්නේ නමුත් මිතුරෙක් යමක් කතා කරහම මගේ මිතුරණෙ කියල හරි ඔහුගේ වචනයට අවනතවෙන්න සිද්ධ වෙනවා නමුත් පන්නතින එතනින් මට වෙන පාඩුව මේ සංසාර කවද දේග පිරි මහගන්නේ ඒ වගේ අපේ නිවන් මඟට බාධ කරනය සසර පුරාම අපි පස්ස වෙනවා විතරකුත් නමේ හැබැයි අපට යම් කෙනෙක් ගුණපුරන්ඩ බාධ කරනවනන් සමහර වෙලාවට සමහර කාලික ඔවුන්ට අපෙනුත් බාධ වෙලා තියෙන්ඩ පුළුවන්. විිවිධ හේතු මත බාධ වෙනවනි. පිනතින එවන් කාරණ හරි සවුම් කාරණ බොහෝම එදිනදා කටයුතුවලෙද කතා කරන්න පුළුවන් සමහර කෙනෙක් බනාහනවා තව කෙනෙක් වෙන පැත්තක කතා කරනවා එක හිත් දරාගෙන බනාහනායගේ හිත අර කනුකුණුවටත් යනවා එතකොට අර එක දිගට බනානවා වචනයක් වචනයක් පාසා බනාහනවා කියන කාරණාවට බාදා එලබෙනවා. වචසා පරිචිතව කියන කාරණාවට තමයි හානිවෙන්නේ එදි එතකොට ඒ අපිට බනාහන්්ඩ බාධ කරනවා සමහර කෙනෙක් බනාහන්්ඩ වාඩි වනහම ඒ ගොළගේ දුරකතන නාද වෙනවා ඕන තරන් කියනවා දුරකතන නිශ්බ්ද කරගෙන වාඩිවෙඩ කියලා නි්ශබ්ද කරගත්ත කියනවා දෙවනි පාර බලන්න කියල කියනවා බලන්න මානීහින්ද මේවාගේ ස්ථානවලත් තේමයි මේ කටයුතු කරන මේ නිවේදක මහත්වරු අපි ඉදිරිපිටම ඕන තරන් දායකයන්ට කියනවා දුරකතන නිශ්ශබ්ද කරලද කියල බලන්න කියල ඒවනාට බලන්නේ හැබැයි බනාතරේ නාද වෙනවා එක බාධවෙන්නේ හොඳින් බණකි බනාහනායට සමහරලාට ඒක බදේශකයන් වහන්සේටත් බාධාවක් වෙනවා ගලාගෙනාවකු ධර්මකාරණාව ඉතිවිච අදහස වෙනස් වෙනවා ඒවගේ බණ අහන බණ කියෙනට ඒක හරි බාධාවක් නමුත් අපේ නොසැලකිල්ල නිසා ශ්‍රද්ධාවෙන් බනාහපු කීදනෙකුට බාධාවනාට වාසී මාන්තික අකුසල් අකුසල්වල ප්‍රමාණයන් වෙනම සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපින් තව කෙනෙකුට එහෙමත් බාධ වෙනවා සමහලට ගෙදරක අම්මතාත්ත කිරියම්ම කිරියත්ත බනහන වෙලාවට සමහලට අපි හයිියෙන් ගීතයක් වාදනය කරබනවා එමන තැන් අපි වෙනත් තැනක වෙනත් නාට්ටියක් බලනවා ඒහා කාමරයේ බණහන කෙනහට හානිවෙනව කියලා අදහසක් නෑ ඒවාගේ කරදර වෙන අවස්ථාව ලුත්තියෙනවා සිල් අරගෙන ඉන්න පිරිසක් අතරට ගියහම සමහරලට අපිියන්නේ දානයබෙදැන්ඩ එතකොට අපේ දුරකතන නාද වෙනවා ඒවගෙන් සංගීතරාවවල් ඒවගේම වෙනම වාදනයල් වාදනය වෙනකොට නාද වෙනකොට යම් සිල්ගත්ත කෙනෙක් හැරිල බැල්ුවොත්. බොහෝ වෙලාට ඒ හඬ පිළිබඳව ඇල්මක් ඇති වෙලා හැරුණ වෙඩපුළුවන්. ඒත් සමගම සිල්ගත්ත කෙනාගේ සිල්පදට හානි වෙනවා. ඉති ඒවාගේ දේවල් සංසාරගමනය හරීයට අපිට බලපානවා. කවදහරි දවසක නිවන් දකිින්ට දැඩිවීරය කරන්න පටන්ගත්ත දවසට තමයි අපිට බාදා එළමෙන්න්න පටන්ගන්නේ යනුන්ගේ සීලේට බාධ කළ නිසා එති මේවාගේ විවිධ කාරණා පිළිබඳව සඳහන් කරල තියෙන පිනැතිරි මේවා නිතර කතා කරන්නත් නැහැ ඇයි මේවා මේ ශාසනයේ මූලික කරුණු ඒ නැති මූලික කරුණු කොහොමත් අපි දැනගනමතියෙන්ඩුවන නිසා ූලිරු ගැන ඩි කතා කරෙන්නේ ත් නෑ. වා මුලින්ම දැනගැන තියෙන නිසා. නමුත් එහෙම නොදන්නා අය නිසා නිවන් මඟට හරියට බාදයි. අනිත් කාරණාවත් තමයි පින්නතුවි. යමක් කරන්න සුදුසු කාලයක් තියෙනවා. ඒ කාරණාවට යෙදෙන්ඩෝනි සුදුසු කාලය තුළ. නුසුදුසු වෙලාවේ ඒක මුදුම් පපත් කරන්නපේ. ජීවිතයේ යමක් කරගන්න සුදුසු සුදුසු කාල තියෙනවා අතපය හිය තියෙන කාලි නිරෝගී බවතියෙන කාලේ අපි විසින් කළ යුතු පින්කං රෝගී වෙලා දුරුවල වෙලා කරන්න ගිය හම එක හරියට කරගන්නත් බෑ වෙහෙසත් වැඩී කරදරවෙෙන්ඩ තියෙන අවස්ථාත් බොහොම වැඩී ශ්‍රමදානවාගේ දේවල් ඒවත් මේ ශාසනය ලොකු පින්කන්නේ නමුත් ඒක හැම කාලෙම අපිට ජීවිතය කරන්න බෑනි ඉතාම වයෝරධ කාලෙව කරන්න බෑ ඒවෙලාවල් වල ඇද වැටිලා නොයෙක් දේවල් වෙලා පිට කරදර වෙඩ පුළුවවා එක තමයි මේ ජාතක කතාවත් සඳහන් කරන්නේ මෙ නුසුදුසු වෙලාවේ වීර්ය කරන්න ගිය හම කදරවලට පත්තෙන්ට වෙනවා. ඒකින් තව බොහෝ දෙනෙක් කරදරේට පත්ව වෙනවා. බොහෝ දෙෙනෙකුගේ මග නිවැරදි කරගන්්ඩ ගුණපුරන්්ඩ තියෙන අවස්ථා මගහැරෙනවා. එක හිද යමක් කළ ේුතුනං සුදුසු කාලයේ මේක කරන්නට සුදු සුවෙලාවට මේක කරගන්ට. දම්මපද පාලියක තැනක භාගිතුන් වහස දේශනා කරනවා තරුණ කාලෙ කරගණ්ඩඕන පින්කං තරුණ කාලෙ කරගත්තෙ නැති කොට වයෝර්ධ භාවයට පත් වෙලා එව්වක් කරගන්න බෑ හැබැ එදාට ඒවා මතක් වෙලා හරියට දුක්වෙඩ සිද්ධ වෙනවා මට මෙහෙම කරන්න තිබුණ කාලේ මං ඒ දේවල් කරගත්තෙ නෑ හරියට උදාහරණයක් දේශනා කරනවා මහලු වූ කොස්වා ලිහිනියෙක් මාලු නැති විලක්ලඟ. එකන වතුර හිදිලා. මේකෙ තමන්ට අල්ලගන්ඩ තරන් මස්ෝ නෑ තනිකුලෙන් හිට ගැන බලාගෙන ඉන්නවා. නමුත් කවදාවත් මනදල බිරිෙනවද හිත සතුට වෙනවද හැමදාම දුකෙන් තමයි සුදුසු වයසේ කරගත යුතු දේවල් සුදුසු කාලයේ සම්පූර්ණ නොකර ගත්ත හම පස්සෙ කාලි හරීයට දුක් වෙනවා. නමුත් පිනතන දුක කියන්නෙම අකුසලයක් තර්මය පැහැදිලි කරනවන දුක ඇතුළේ දවේශය තියෙනම කියලා. දේශය කියලකෙන ඇකුසලයක් එවත් සෙවුම් විිදිහෙට ක්‍රියාත්මක වෙන දේවල්. හැම කෙනෙක්ම ජීවිතය යමක් කරගත යුතුනම් ඒක ඒ සුදුසු කාලයේ කළයුතු දේ සුදුසුකාලෙම සම්පූර්ණ කරන්නට. සමහරලාවට මේ ශාසනය අපිට අගේ කරලා දේශනා කළේම විසිහතර පැයක් සමාධන් වෙන උපෝසතයක් නේ. අර්ධෝපෝසතයක් බුද්ධහගමේ කොහෙවත් නෑ. ය කූට විනිශ්්‍රකාරවස්තුයේ කාරණාවක් සඳහන් කරනවා ඉති ඒවාගේ කාරණාවක් ඇරුණහම අර්ධෝපෝසතයක් මෙසාසනේ නෑ තිෙන්නෙම පූර්ණපෝසතයක් පූර්ණෝපෝසතයක් එල කියන්නේ විසිහතරපයක් මනාව ආරක්‍ෂා කරන සුපිරිසිදු වූ සීලයක් පිළිබඳව ඒ කතා කරන්නේ. අතීතියයනම් මාසකට දවස් අටක් සිල්ගත්තා. පස්සෙ කාල වෙනකොට සකට දව හයක් සිල්ගත්තා. අපි දන්න කාලයනකොට මාසකට දවස් හතරක් සිල්ගත්තා හතර පෝයයට සිල්ගත්තා. ඊටමස දැන් අටවක පෝයවල් ටි අයින් වෙලා පසලොස්වකටයි අමාවකටයි සිල්ගත්තා. ජැන් ඉතින් අමාවකට සිල්ගන්න පිරිසත් හුඟක් කඩුයි. පසලොස්සකට විතරයි සිල්ගන්න මාසකට දවස් අටක් සිල්ගත්ත මිනිස්සු හිටපු සමාජයක දැම් මාසකට දවස් එකයි සිල්ගන්නේ. ද ඇයි මේ අඩුවුවන්නේ මිනිස්ුන්ගේ වැඩිවෙන්නේ කෙලෙස්. කෙලෙස් වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ පංචකාම තියෙන තන්හාවට උනන්දුව වැඩිවෙනවා සසරෙන් මෙදෙන මඟට තියෙන උනන්දුව අඩුවෙනවා බෙලාවක් නැතිකමනමේතියෙන්නේ. දවස් ටක් සිල් ගණ්ඩයන්න වෙලාවක් නෑ. ඒක නිසයි හිම වෙන්නේ. පිනතිනි දැන් එක දවසත් දැන් දවස් භාගයක් වෙලා තියෙන්නේ. එක දවසත් නෑ ඇදැම් භාගයයි පහට එනවා නතැන් හයට සිල්ගන්නවා පහට විතර යනවා. ඉදිරිපත් කරන්න හේතු ගොඩක් තියෙනවා ප්‍රධාන එකක් තමයි බෙහෙත් බොන්ඩ තියනවා. කෑමනොකා බෙත් බොන්්ඩබේ. ඉදි ඒහින්ද බෙත් බෝඩ නිසා සිල් පවරණය කරලා යන්ඩ වෙනවා. ඉ ඒන කී පිදන ලෙඩවෙෙන්ඩ ස්සරල කරග යුතු දවල් කර ගඩ කියලා. තරුණ කාලේ ඔයිටික හොඳට කරගෙන තිබුණන අද සතුටු වෙන්ඩ තිබුණා මං විසි හතර පැවල් කීයක්ක් සිල් අරන් තියෙනවාද. පූර්ණ පෝසත කීයක්ක් සෙල්ලන් තියෙනවාද සංසාරයට බයි නෑ එවුණට මැරෙන්ඩ බයයි ඒකයි ඒකින් පේන්නේ ඉතින් ඔයවාගේ බනක් අහඩ කියත් එකහිත් දරාගෙන එක තැනක එක විදිහට වාඩි වෙලා බනහඩ බැ වයෝරද කාලි අතපයක එක්කුම් වැඩි බේදනාවල් වැඩි මේවාගේ හේතු වඩක් තියෙනවා සමල්ලට බිමහිදගැන්න බනහඩත් බෑ දහින්න පුටු දාගෙන සමා ධර්මශ්‍රවණය කරන්නවෙ ඒ අග කරන්න නෑ පන්න තරිසාස ව රහතන් වහන්සේලත් බනහල තියෙන බිමහිඳගන දී එතකොට බිමයිදගණන්ඩ බැරිම කෙනෙක් ඉන්නවන උඩක හිඳගන්ඩ අවසරයක් තියෙනවා නමුත් දැන් බනහන් තැන් වොලේ උඩ ඉඳගෙනන නක්කොටම බිම ඉඳගෙන ඉට බැරි අයීමද කියලා හොයල බැලූුත් බාලතරුණ හැමෝමත් ඉන්න උඩම තමයි. එතුකට නැත්තේ ධර්ම ගෞරබය ධර්මරත්නයට ගරු කරන්න නැතුව ධර්මශ්‍රවනය කරලා මේ ශාසනය උතුම් පලේ හොයන්න පුළහන්ද ධර්මයෙන් ලැබෙන උතුම් පලේ හොයන්න පුළුහන්ද කියලා අප ඔහිතන්න ව ධර්මයට ගරු කරන්න නැතුව ධර්මය ප්‍රයෝජන ලබන්න කොහොමද. ඒවාගේ කාරණා රාශියකට අපිට කරුණු කතා කරන්න පුළුවන් මේ ධර්ම කාරණාව ඇතුටේ. වර්තමානයේ අපිට ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵල අඩුවෙන්ඩත් ප්‍රධාන හේතුවක් තමයි ඒ ධර්ම ගෞරවය කියනෙ එක අපි ගව නැතිකව. ඉ ඒ නිසා යම් සුදුසු කාලයක යම් සුදුසු දෙයක් කරගණඩ තිබු නොත් එකයි සුදුසු කාලෙම කරන්නටන්නේ ඉගන ගණ්ඩ තියන කාලේ ඉගන ගණ්ඩ මවනෑ ඒ කාලෙට ඒක කරගත්ත නැත්තන් පස්සෙ කාලෙ කොයි තරං කරදරෝලට මූුණ පා්ඩ සිද්ධ වෙනුවද පස්සෙ කාලෙ කොයි තරං දුකට හේතු වෙනවාද අපිත් එදා ඒ ටික එහෙම කලා නං අද මෙහෙම වෙන්න නෑන කියලා පිනිතින ඒ එක දැංකරඩ බොලුවහන්ද ඒක කරන්ඩ සුදුසු කාලයක් තිබුණ ආං ඒක නිසා මේ කාරණාවත් තුලබාගිතුන් වහසි දේශනා කරන්නේ යමක් කළයුතු යම් සුදුසු කාලයක් වෙද්ද එදාට මේ කාරණාව කරට පසුව ඒ කරඩ උත්සාහ දරඩගි හිල්ලා වෙනත් කරදරවලට මන පාන්් සිද්ධ වෙන. තමන් විතරක් නෙමේ තවත් බොහෝ දෙෙන අසරණ වෙනවා. නිසත් තමන්ටත් බාධාවක් නොකරගෙන අනුන්ටත් පීඩාවක් නොවෙනවි දිහට කටයුතු කරට. සුදුසු කාලයේ සුදුසු වෙලාවේ අප ප්‍රමාදීව වැඩ කරට. අර පුද්ගලයා ප්‍රමාදී නිසාය අරශිෂ්‍යන්ට කරදරුන්නේ. දැ මේ භික්‍ෂුවත් එදා අර භික්‍ෂූන් හසලත් එක ගිහිල්ල කටයුතු කලා නං. අද උන්වහන්සේ ප්‍රසංසා ලබන කෙනෙක්නි එනිසා භාගිතන් වහන්සේ අවුරුදු හතලිස් පහත් මුළුල්ලෙම අසූහාරදාහක් ධර්මස්කන්දයේ පුරාවට අපට දේශනා කළේ අප්‍රමාදීවේ්ට කියලා. එහෙම දේශනා කරලත් හතලිස් පස් අවුරුද්දක් අ අවසාන වෙලා පරනිෙර්වාන මංචකයේ සැත පිළත්. මහත් වූ කරුණාවෙන් ලෝකේට දේශනා කළ අන්තිම බුදුවදැනත්. අපමාදයන සම්පාදත ආංගේ අප්‍රමාදීව කටයුතු කරනවා කියන එක තමන්ගේ එදිනෙදා ජීවිතයත් සංසාරගත ජීවිතයත් සුවපත් කරගන්න කොයි තරංග උපකාරවනවාද එනිසා වහවහා අප්‍රමාදීව කටයුතු කරලා මේ ජීවිතය තුළත් සතුටු වෙලා පරලවත් සුවපත් කරගෙන ප්‍රාර්ථනී ආකාරයෙන් නිවනට යන්න කටුතු කරන්න භාගිතුන් වහන්සේගේ ආශිරුවාදයෙන් සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය නොවඩුවම උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පෙනතුනේ අප්‍රමාදී බවත් සුදුසු කාලයේ කළ ුතු දේ සුදුසු කාලයේ සම්පූර්ණ කරන්න කියන කාරණාව පැහැදිරිි කෙරෙන මේ ධර්මකාරණාවත් පැහැදිලි කරමින් ඔබට දේශනා කිරීම සඳහා. අද දේශනාවේ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ හල්පිට පොල්ගස්වෝ විට යන ලිපිනේ පදිංචි HD සුනිල් මහත්මා නිරූපා සුදර්ශනී මහත්මිය කිත්මිනි ඉමල්ශා ශෂානී සඳනිිකා යන දියනියන් දෙපල ඇතුළු සත්පුරුෂ පිරිස විසින්. උතු මරමුණ ඉතාම ඉක්මං භවයක සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සත්පුරුෂ කල්්‍යාන මිත්‍රයිෙන් ඇසුරු කිරීම පිණිසමත් මේ කුසලකර්මය හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉට අමතරව දෙදහස් විසිහතරයේ පළවිනි මාසේ විසි නම වන දින. පරලෝ සැපත්වන්නට යෙදන රාණී මෑනියන් HD සයිමන් පයාානන් ගිවාරහාමී මෑණියන් ඇතුළු සංසාරගතුව පින්ම් බලාපපුරොත්ති වන සියලූම ඥාතිමිත්‍රාදීන්ට මේ පිින්පෙත් අනුමෝදන් වේවා දේශකයන්නන් වහන්සේට නිදුක් නිරෝගිභාවය තුනුරුවන්ගේ ආශිරුවාදය නිරන්තරෙන් සැලසේවා සුනිල් මහත්මා එම මහත්මිය දියනියන් නැතුළු පෞුලේසිියලු දෙනාටම ත්‍රත්නත්‍රී ආශිරුවාදේ රැකවරණය ලැබේවා ධර්මශ්‍රවනය සඳහා සහභාගිය වූ සියලු සදැහැවතුන්ටත් තුනුරුවනෙහි ආශිරුවාදේ ප්‍රාර්ථනා කරන අතර සක්‍රදේවේන්දරයන් වහන්සේ සතරවරං දෙවි මහරජවරු සුමන සමන් දෙවිරජුන් ආලවක දෙවිඳදුන් මහා ගෝෂ දෙවිඳුින් නැතුළු සියලුම සම්යත් දෘෂ්ටික දෙවිදේවතාවන් වහන්සේලාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. උන්වහන් සේලාටත් අපටත් සැදැහැති දායික කාරකාදීන්ටත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් අමාමහනිවලින් සැනසේම ලබා ගැනීම සඳහා මේ සියලු කුසල ධරමයන් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකාසට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝ දිත්තුවා චිරංරක්කන්තුලෝක සාාසනං දේවූ වස්සතුකාලේනය සස්ිය සම්පත්ති හෝතු්චය. පිতో භවතුළු කචेරජා භවතු දම්මිකු